එම්ඩි නිෂ්පාදනත් එක්ක අපි හෝම්මේඩ් පිස් ටෝස්ට් එකක් තමයි හදන්න යන්නේ. මම හිතන ගොඩාක් රසවත් වෙයි. පොඩි ළමයි ගොඩාක් ආසා කරන කෑමක් තමයි මේක. ඉතින් අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපිට එම්ඩි ගොරකා පේස්ට් එක අවශ්‍ය වෙනවා. එම්ඩි ගාලික් පේස්ට් එක, එම්ඩි අනියන් පිකල් එක, එම්ඩි මෝල්ඩියුස් සම්බල් එක, එම්ඩි සෝයා සෝස් එක. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා එම්ඩි චිලි සෝස් එක. අපි මුලින්ම කරන්න ඕන භාජන ලිපේ තියලා මේකට බටර් ස්වල් පැක් එකතු කරගන්නවා. බටර් ටික රත් වෙද්දි මම මේකට එකතු කරනවා එම්ඩි ගාලික් පේස්ට් එක. ඊටක මම මේකට එකතු කරනවා එම්ඩි ගොරකා පේස්ට් එක. ඒ ටික හොඳට කවලම් වෙද්දි මම එකතු කරන මේකට ටූනා පිස් ටිකක් මේ විදිහට. ඊටක මම මේකට එකතු කරනවා එම්ඩි මෝල්ඩියුස් සම්බල් එක. මම මේකට එම්ඩි සෝයා සෝස් එකතු කරනවා. ඒ වගේම එම්ඩි චිලි සෝස්, රසාණු ලුණු. දැන් මේක සෝස් ටිකත් එක්ක හොඳට ටූනා ටිකක් කුකුණාට පස්සේ තමන්ට මදි පාඩුවක් නම් ගම්මිරිස් ටිකක් එකතු කරගෙන කොත්තමල්ලි ටිකක් එකතු කරන්න පුළුවන්. කොත්තමල්ලි කොළ පොඩි එකක් පාගෙන දැන් අපි ලිප නිමලා තියෙන්නේ. ලිප නිමුවට පස්සේ තමයි අපි මේකට බිත්තර කහමදේ එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේක මේ වගේ තුන පිළින්න කරගෙන ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේ ටෝස්ට් එක උඩින් අපි අනියන් පිකල් එක උඩින් අතුර ගන්නවා. මේ විදිහට එම්ඩි අනියන් පිකල් ටික එකතු කරගත්තට පස්සේ අපිට උඩින් චීස් ටිකක් එකතු කරන්න පුළුවන් ලස්සනට මේ වගේ. ඊට පස්සේ පුළුවන් අපිට මේක කොත්තමල්ලි කොළ ටිකක් උඩින් ආපෝ ටිකක් මේ විදිහට ඉහලා සෙල්සියස් අංශක 180 මේක විනාඩි 4ක් 5ක් විතර කාලයක් බේක් කරලා ගමු. අපි අවන් එක දාලා තියෙන චිකන් ටෝස්ට් එක දැන් අරන් ඉමු. අපිට කැලරි කපලා ලස්සන පිළිගන්නන්න තියෙන්නේ. අපි මේ විදිහට වාටි කපලා ඊට පස්සේ අපිට මේක අවශ්‍ය හැඩයට කපලා පිළිගන්නන්න පුළුවන්. මම හිතනවා මේ වගේ ටෝස්ට් එකකට ගොඩාක් රසයි කියලා එම්ඩි නිෂ්පාදනත් එකතු කරගෙන මේ වගේ දයක් අනිවාර්යෙන් නිවසේ හදන්න කියලා තමයි මම ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටින්නේ. රතු බරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් එම්ඩි ටොමාටෝ සෝස්.